ඔය අටන්ටන්න කිසිම හේතුවක් නැහැ. ඒ ළමයා හොඳට ඉගෙන ගත්ත වැදගත් පවුලක හොඳ ළමෙක්. ඇයි මම එන මම මේකතරින් බලන්න මෙච්චර ඉක්මන් වෙන්නේ? ඇත්තම කියන්නද? කියන්න. ඔය අපේ මුනේ දැලි ගාලා අර කල්පකින් ළමයාත් එක්ක යයි කියලා අපිට බයක් තියෙනවා. මං කිව්වනේ මගේ කල්පගේ අතර දැන් සම්බන්ධයක් නැහැ. ඔයා කියන කිසිම දෙයක් දැන් ඩැඩි විශ්වාස කරන්නේ නැහැ පාරමී. මං තීරණයක් ගන්නවා. පාරමී මේකෙතර තීරණ ගන්නේ ඔයා නෙමෙයි අපි. අද අයියත් එනවා. හෙට ඩැඩිගේ හිතරි ඉදන කිසිම දෙයක් මේකෙතර වෙන්න බෑ කියන්නේ මම ආවේ. හෙට ඩැඩි මොන තීරණයක් ගත්තා? මම පහලට නැහැ. එහෙනම් සුව වන්දි ගමන් ලේසි වෙලා ඉන්න. ගන්නවා මේක මම ඉපදුණු ගම මට යන්න කියන තමුස කවුද මේක මං ඉපදුණු රට මේ රටේ ඕනම තරම් මටත් අයිති එහෙමනම් මම උඹට පෙන්වන්නම් මම කවුද කියලා අමුතෙන් පෙන්වන්න දෙයක් නැතිලත් මං හොඳටම දන්නවා දැන් තමුස කවුද කියලා අදමිනෝ කිව්වේ විහඟ නක් අමුගේ ආත්ම ගෞරවයක් තියනවා නම් ඒක පරිස්සම් කරන් මෙතන යනවා නයි බලමු දෙන්න මගුල් කන හැටි බලමු සාලිය උඹ කිව්වා හරි පුතේ මෙයා මොකක් හරි ගැටයක් ගන්නව තමයි මාත් එක්ක තචිනක්වත් කතා කරන්නේ නැන්නේ නැන්ද ඊයේ රෑ ගෙදර ආවේ හොඳට ඕම බීලා රාස කැලේ මහතුන් හම්බෙන්න ගිහිල්ලා තිනෝ මෙයා මොකටද ඒ වසවර්තිය හම්බ වෙන්න යන්නේ නැන්දි මහතුන් එක එකතු වෙලා මොකක් හරි අංචියක් අඳින්නද කොහෙද හදන්නේ ලොකු හාමුදුරුවෝ කිව්වා හරි ඒ රස්තක අපලි තමයි නැන්දි බැලලා නම් තිලක්ක පාලනය කරගන්න බැරි වෙයි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න වෙයි උඹට හොඳටම විශ්වාසද ඊයේ තිලග්ගියේ මහතුන් හම්බ වෙන්න කියලා. දැකපු මිනිස්සුන් කියන්නේ නැන්දේ. මෙයාට මොකද්ද මේ මස් මරන්නොත් එක තියෙන ගනුදෙනුව? මහතුන් එක්ක එකතු වෙලා දඩේමක්ව කරන්න දන්නේ නැහැ මිනිහාගේ කල්පනාව. සාලිය. අනේ මෙයා මේ ගමෙන් කොහට හරි අරන් ඵලයන් පුතේ. ගමේ විතරක් නෙවෙයි නැන්දේ. මේ රටේවත් තියන්න හොඳ නැහැ. තාත්තේ තාම්මට කිව්වේ නැහැ නේ. ඇයි මට එන්න කිව්වේ කියලා?
අද මෙහාට අමුත්ත කට්ටියක් එනවා පුතා. අමුත්ත කට්ටියක්? කවුද? ඔයත් බලාගන්නකෝ හොඳට කවුද ඉන්නේ කියලා. ඒකයි ඔයාලා දෙන්න කිව්වේ. ඉතින් මට කියන්න බැරිද මොකද්ද කාරණාව කියලා? අද නංගිව බලන්න කට්ටියක් එනවා මෙහාට. තාත්තේ? ඇයි තාත්තා අදිස්සි උනේ? නංගි අර කල්ප කියන කොල්ලත් එක්ක පැනලා යනකම් බලන් ඉන්න කියලාද ඔයා මට කියන්නේ? තාත්තේ දැන් ඒ සම්බන්ධ ඉවරයිනේ. අනික කල්ප මට පොරොන්දු වුණා මේ සෙරම නවත්තනවා කියලා. කල්ප ඔයාට වගේම මටත් පොරොන්දු වුණා. ඒදී පොරොන්දු ඉක්මනටම කැඩෙන්න පුළුවන්. අන්න ඒකයි මම මේ වගේ තීරණයක් ගත්තේ. හරි දැන් කවුදන කට්ටිය? කට්ටිය ඔයා ආවම බලාගන්න. එහෙනම් තාත්තේ නංගි මොන වගේ තීරණයක් ගන්නේද? පුතා නංගි නෙවෙයි තීරණය කරන්නේ. මම මේ ගෙදර මොනවද කරන්න කියලා තීරණය කරන්නේ මම. අපච්චෝ කියන්නේ මං ඊන ආණ්ඩ කියපු වෙලාවේ වියඟස හම්බුන එක ගැනනේ. ඉතින් ඇයි අයියට බැරි ඩැඩීලාට කියන්නේ ඒ දේ වැරදි කියලා? කවුද උඹට කිව්වේ මං මාතුන් හම්බෙන්න ගියා කියලා? අපච්චි මට කියන්නේ ඔය ටිකම. ඒගොල්ලෝ හිතන්නේ සල්ලි තියෙන මිනිස්සු කසාද බදින්න ඕනේ සල්ලි තියෙන තැන කියලා. ආර්මියාගේ ඩැඩී කියන දරණ අය ඔච්චර මුලන්නේ නෑනේ.